රාවණය හදාගත්තවට පේනවා ඇති රුපියල් 600ක් 700ක් වගේ මුදලක් ඇතුළේ අපිට මේ වගේ සබන් ලීටර් 2 මාරක් 3ක් විතර හදාගන්න පුළුවන් කිසිම ස්කින් එකකට කිසිම අර ඉරිටේටින් ගතියක් ඒ වගේ කිසි දෙයක් අපි මේ වීඩියෝ එකෙන් බොඩි වොෂ් එකක් හදමු සබන් කැට නෙමෙයි බොඩි වොෂ් එකක් හදන්න යන්නේ බොඩි වොෂ් එකක් දැන් තමයි හෑන්ඩ් වොෂ් එකක් වගේ මේ ක්‍රමයට හදාගන්න පුළුවන් එතකොට මේක ටිකක් ආයුර්වේද බොඩි වොෂ් එකක් තමයි හදන්න යන්නේ ස්වභාවික දේවල් වලින් ඔයගොල්ලෝ දන්නවද නැද්ද දන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔයාලා වෙළඳ පොලේ ගන්න ගොඩාක් සබන් වර්ග සින්තටික් ඒවා ඒ කියන්නේ ස්වභාවික නොවන සබන් වර්ග ඒකට ඔයාලට ගෙදරදීම හැබැයි පහසුවෙන් මේ පොඩි මුදලක් වැය කරලා මේක කරගන්න පුළුවන් වැඩක් එතකොට මේකේ අපිට මේක කොටස් දෙකකට තියෙන ඉස්සල්ලාම අපි සබන් බේස් එක හදා ගන්න ඕනේ සෝ බේස් එක හදා ගන්න අපි පාවිච්චි කරනවා පොල් තෙල් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ලුණු මේ ටික අවශ්‍ය වෙනවා. එහෙත් විදිහට ඔයගොල්ලන්ට කැමති එකක් දාන්න පුළුවන්. සුවඳ එන්න සුදු හඳුන් දානවා. ස්වභාවික අපිට ගන්න පුළුවන් ගොඩපර. ඊට පස්සේ වෙනිවැල් ගැටත් අපි දානවා. මෙන්න මේ අනුපාතම දාන්න ඕනේ. පොල් තෙල් ග්‍රෑම් 250ක් විතර දාගන්න ඕනේ. පොල් තෙල් ග්‍රෑම් 250ක් දාන්න. පොල් තෙල් මේ අනුපාත නම් වෙනස් කරගන්න එපා. පොල් තෙල් ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙන එක පැත්තකින් තියාගමු අපි. ග්‍රෑම් 250ට මම මෙතන දාන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් දාන්න පුළුවන් නමුත් ඔයාලට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ලික්විඩ් සෝප් එකක් නිසා ඒකේ මෘදු බව වර්ධනය කරන්න පුළුවන් ඒ කියන්නේ ටිකක් අර හැම පිච්චෙන ගතියම නෑ මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම. 250කට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 25ක්. හයිඩ්‍රොක්සයිඩ් ටික ග්‍රෑම් 25 මේකට දාගන්න. පුළුවන් තරම් වතුර අඩු කරලා දිය කරන්න බලන්න. දැන් මේකට වතුර දාලා දිය කරන්න. අපි සාමාන්‍ය මෙතනදී සම්පූර්ණ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තමයි හදාගන්නේ. පුළුවන් තරම් වතුර අඩු කරලා දිය කරන්න උත්සාහ කරන්න. මේක දිය කරනකොට පොඩක් හීට් එකක් ජෙනරේට් වෙනවා. අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරගත්තා. දැන් මේක දැන් සබන් හදන්නේ මෙතනදී සබන් හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ භාවිතා කරලා සබන් හදන්නත් පුළුවන්. කෝල් ප්‍රොසෙස් එක කියලා සිසිල් ක්‍රමයට හදන්නත් පුළුවන්. හැබැයි සිසිල් ක්‍රමයට හදනකොට අපිට සබන් භාවිතා කරන්න සති දෙකක් විතර ඉන්න වෙනවා. ඒ වුණාට හොට් ප්‍රොසෙස් එකේදී අපිට පැය දෙකක් විතර ඇතුළත සබන් හදලා ඒක භාවිතයට ගන්න පුළුවන් මට්ටමට හදා ගන්න පුළුවන්. පොල් තෙල් වලට පේනවා ඉතින් ඝන ස්වභාවයෙන් වගේනේ තියෙන්නේ. මොකද මේකට පොල් තෙල් තමයි හොඳම. පොල් තෙල් හොඳ මොකද පොල් තෙල් වල මොලිකියුල් සයිස් එකත් එක්ක අණුවේ විශාලත්වෙත් එක්ක පොල් තෙල් සබන් හදන්න හොඳටම හොඳ ඔයිල් ෆැටි ඇසිඩ් එකක්. දැන් මම මෙතනට නම් ඉන්ඩක්ෂන් කුකර් එකක් තමයි පාවිච්චි කරන්නේ. පොල් තෙල් ටික දිය කරගෙන ඉන්නේ. අපි මේක දිය කරගත්තා. සාමාන්‍යයෙන් සබන් හදන්න හොඳම උෂ්ණත්වය ප්‍රෙෂර් උෂ්ණත්වය වෙන්නේ හොට් ප්‍රොසෙස් එකේදී සෙන්ට්‍රිගේට් අංශක 74ක් 96ක් වගේ අතර පරාසයක අපි තියාගන්න ඕනේ. මෙන්න මේක අපි මිශ්‍ර කරමින් මේක අපි මෙන්න මේ වගේ හෑන්ඩ් ග්‍රයින්ඩර් එකක් තියෙනවනේ ලේසි. මෙන්න මෙහෙම මිශ්‍ර කරමින් මේක දාන්න ඕනේ. ඊට පස්සේ කිට් උෂ්ණත්වයක තියාගන්න ගමන් මෙහෙම හොඳට බ්ලෙන්ඩ් කරන්න. අතින් කරන්නත් පුළුවන්. ඉතින් අතින් කරනකොට බ්ලෙන්ඩර් එකකින් කරනකොට ලේසි මොකද හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් කරනකොට. සංශක 83ක වගේ අපි පවත්වාගෙන යන්නේ 90ට වඩා වැඩි වෙන්න දෙන්න එපා. මෙහෙම හිමීට වෙන්න දෙන්න මේක ඝනයක් වෙනකම මෙම අල්ලන් ඉන්න ඕනේ. හිමීට මේකට ලුණු ටිකක් දාන්න පුළුවන්. ලුණු දානකොට සබන් සෑදීමේ ක්‍රියාවලිය ටිකක් වේගවත් වෙනවා. තෙල් වගේ මේද අණු කියලා කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ් තමයි ඒවල තියෙන්නේ. ඕගොල්ලන්ට අර පේන්නේ ට්‍රයිග්ලිසරයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම ඕගොල්ලන්ට අර පෙන්නනවා වගේ සබන් හැදෙනවා. ඒත් එක්කම අතුරු ඵලයක් විදිහට ග්ලිසරින් හැදෙනවා. දැන් මෙන්න මේ වගේ තික් පේස්ට් එකක් බවට පත් වෙනවා. දැන් මේ පෑක් විතර තිබ්බට පස්සේ මේක දැන් මද රස්නයක් ඇතුලේ මද රස්නයක් කියන්නේ සෙන්ට්‍රිගේට් අංශක 50ක විතර තව පෑක් විතර තියන්න ඕනේ. මේක තව ටිකක් තික් වෙනකන් වල් පේනවනම් දැන් මේ බාර් සබන් හැදිලා තියෙන්නේ. සබන් සහ යට ග්ලිසරින් හැදිලා තියෙන ග්ලිසරින් ලේයර් එකකුත් යට තියෙනවා. අපි මෙන්න මේ විදිහට පැයක් විතර තව මදගින්නේ මෙහෙම තියන්න ඕනේ. දැන් විතර අපි මෙන්න මෙහෙම පියනකින් වහලා තියන්න ඕනේ. ලෝ හීට් එකක් තියාගන්න. මීට පැය දෙකක් විතර මම තිබ්බට පස්සේ මෙන්න මේ තත්ත්වයට එනවා. අපිට මේක ගන්න පුළුවන්. ගත්තට පස්සේ අපි පොඩි ටෙස්ට් එකක් කරන්න ඕනේ. ටෙස්ට් එක කරලා අපි ඊට පස්සේ ලික්විඩ් සෝප් එක හදන්න තමයි තියෙන්නේ. ලික්විඩ් සෝප් හදන එක රෙසිපි එක චුට්ටක් වෙනස් ඝන සෝප් හදන එකට වඩා. හරි. දැන් කිසිම ඔයාලට පේනවත් දන්නේ යම් කිසි තරමකට පොඩි තෙතගතියක් තියෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක් මොකද වෙලා තියෙන්නේ හොඳට මේකේ දිය වෙලා තියෙනවා. මේකට ඊට පස්සේ අපි සබන් දාන්න ඕනේ ටිකක් පොඩි රෑන්ඩම් අමවුන්ට් එකක් දාන්න. දැන් දෙකට ග්‍රෑම් 10ක් වෙනකම් වතුර දාන්න. ඒ ප්‍රමාණයට ඔයාල දාපු සබන් ප්‍රමාණය වගේ ඒ බර වගේ ගෑ 4-5 ගුණයක් වෙන දාගන්න වතුර. මේකට අපි pH පත්‍රයක් දාලා බලමු කොහොමද ඒක කලයක කියලා. ආසන්න pH එකේ 9ත් 6ත් 8ත් අතර වගේ කාලයක තියෙනවාට pH පත්‍රය යන දරාසයෙන් වගේ ඕඩර් කරගන්න පුළුවන්. 9ක් වගේ තමයි pH එකේ තියෙන්නේ pH එකට බැලුවහම.
කෝකට අතර pH එක 18ට වගේ අඩු කරගන්න එක හොඳයි. ඉතින් ඒක නිසා අපි මේක දැන් කරගෙන යනකොට මේකට විනාකේ ස්වර්පයක් වගේ අම්ලයක් චුට්ටක් දාලා මේකේ බාෂ්මී ටිකක් උදාසීන කරමු. මේ ගතියක් යටට එන්න පුළුවන්. එතකොට ධීරමේ ගතියක් හදිසි ආවොත් ඒ හැදෙන්නේ ග්ලිසරින්. ඒ පොල් තෙල් ඉතුරු වෙලා නෙවෙයි. එතකොට ග්ලිසරින් ටික පෙරලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මගේ නම් පෙරන්න අවශ්‍යුනෙත් නැහැ. මෙන්න මේ තත්ත්වෙටම ආවා. ග්‍රෑම් 250ක් පාවිච්චි කළා සබන් ආසන්නව ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණය 300ක් 350කට ආසන්න ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හදන රෙසිපි එකක් නෙවෙයිනේ මේක. මේක ද්‍රව සබන් හදන රෙසිපි එකක්. එතකොට මෙන්න මේ විදිහට වලගේ සබන් එක ඇදිලා තියෙනවා. දැන් මේ සබන් වල පෙන ගතිය වැඩි කරගන්න අපිට ආයුර්වේද දැන් මේක ආයුර්වේද සබන් එකක් නේ. එතකොට අපිට පෙන ගතිය වැඩි කරගන්න මෙන්න මේ ගොඩපර කියන ගහ ගොඩපර ගෙඩි වේලපු ගෙඩි අපිට ගන්න තියෙනවා මේ ආයුර්වේද බෙහෙත් ශාලාවල මේ ගොඩපර ගෙඩි දාන්න පුළුවන්. ගොඩපර ගෙඩි හොඳට පේනේනවා ඉස්සර කාලේ මිනිස්සු ගොඩපර ගාලා තමයි සබන් එන්න කලින් නාලා එහෙම තියෙන්නේ. ඉතින් අපිට චුට්ටක් කෑලි කෑලි කරලා ගොඩපර ගෙඩි දෙක තුනක් විතර දාන්න තවත් පෙන ගතිය සහ ඖෂධීය ගතිය වැඩි කරගන්න අපිට පුළුවන් මේක දාන එකේ. දැන් ආවට පස්සේ පෙන කොහොමත් එනවා ගොඩපර දැම්මොත් අපිට තව ටිකක් පෙන ගතිය වැඩි කරගන්න පුළුවන්. සැෆ්රන් ඔයිල් දාන්න. සැෆ්රන් ඔයිල් දානවා. ඊට පස්සේ දැන් මම මේක ඖෂධීය ගුණය වැඩි කරගන්න යන්නේ. ඊළඟට මේකට සුවඳෙන්න සුදු හඳුන්. සුදු හඳුන් අප්පා සුදු හඳුන් විනාශයක් වුණා. සුදු හඳුන් ටිකක් දානවා. සාමාන්‍ය අපිට සුවඳ විදියට දාන්න පුළුවන්. ඊළඟට ඖෂධීය ගුණය වර්ධනය කරගන්න ආයුර්වේද සෝප් එකක්නේ හෑන්ඩ් සෝප් එක මේ සෝප් එකක්නේ හදන්නේ. අපි ඒකට වෙනිවැල් ගැට කුඩු ටිකක් දාමු. වෙනිවැල් කුඩු ටිකක් දාමු. ඊළඟට ගොඩක් වෙලාවට කාන්තා පාර්ශවය දානවනේ අමුකහ පාවිච්චි කරනවානේ අපි අමුකහ ටිකකුත් දාමු. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක හදන්න පුළුවන්. මෙන්න මේ විදිහට අමුකහ ටිකකුත් අපි මේකට දාමු. මේක අපිට පස්සේ දාන්නත් පුළුවන් ඕනනම් මම කලින්ම දාලා මේක මිශ්‍ර කරගන්න හොඳට. මේක මේ රෙසිපි එක ලික්විඩ් සෝප් එකක් ඈ. මම තව රෙසිපි එකක් කියන්නම් ඔයාලට තව ක්‍රමයක් කියන්නම්. ඝන සෝප් හදන්න ඝන සබන් හදන්න මේ රෙසිපි එක එච්චරම සුදුසු නැහැ. මේ වගේම තමයි. නමුත් ඝන සබන් හදන්න මේකට වඩා මේක හොඳම ද්‍රව සබන් හදන්න තමයි. මෙන්න මේව හොඳට මිශ්‍ර කරගන්න. ලිකුඩ් සෝප් එක හදද්දී ග්‍රෑම් 100ක් ලීටරයකට පමණ දිය කරන්න පුළුවන්. ඉතින් අපි චුට්ට දාලා දිය කරගමු. මේක ටිකක් අමාරු වැඩක් ඇත්තටම. වේදනාත්මක වැඩක්. මේකේ මේ කලර් එක නම් මෙහෙම වෙන්නේ ඇත්තටම මේ ඔය ක්ලියර් වෙන්නේ නැත්තේ අපි මේ ටැප් වතුර වගේ මිනරල් තියෙන වතුර පාවිච්චි කරාම තමයි ක්ලියර් වෙන්නේ නැත්තේ. අපිට මෙහෙම බ්ලෙන්ඩරේ දාලා හෑන්ඩ් බ්ලෙන්ඩර් එක මිස හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. සබන් ටික දිය කරන එක නම් වේදනාවක් හරි. ඔයාලට පේනවා ඇති අර රාණි බොඩි ලෝෂන් එකේ කලර් එක තමයි එන්නේ. මම සබන් 100කට ලීටරයක්ට ආසන්න ප්‍රමාණයක් දිය කරගන්න පුළුවන්. ඒක තික්නස් එකත් එක්ක තමයි තියෙන්නේ. ඔයාලට තික් එක වැඩියෙන් ගන්න ඕන නම් එකක් අඩු ගොයින් වතුර දාන්න පුළුවන්. වතුර ප්‍රමාණය අඩු කරගන්න තව අයිඩියා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක ඊට පස්සේ වතුර අඩු කරගන්න අවශ්‍ය නම් ටිකක් තික්නස් වැඩි කරගන්න ඕන. මේක හොඳට දිය කරලා පස්සේ ටිකක් රත් කරන්න. දැන් ඔන්න අපේ සබන් ද්‍රාවණය හදාගත්ත ඔයාලට පේනවා ඇති රුපියල් 600ක් 700ක් වගේ මුදලක් ඇතුලේ අපිට මේ වගේ සබන් ලීටර් දෙකමාරක් තුනක් විතර හදා ගන්න පුළුවන්. දැන් මේකේ තික්නස් අඩුයි කියලා ඔයාලට දැනෙනවනේ. දැන් ඔයගොල්ලන්ට මේකේ තික්නස් වැඩි කර ගන්න ඕන කියලා හිතමු අපි. එහෙනම් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි මේක දැන් රත් කරන්න පුළුවන්. රත් කරලා මේකේ වතුර මිලිලීටර් 500ක් 600ක් අයින් කර ගන්න පුළුවන්. ඉතින් නිවසේ භාවිතයට මම හිතන්නේ ඉතින් මාස දෙක තුනකට මේක ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍ය අපි දන්නවා හෑන්ඩ් වොෂ් එකක් රුපියල් 900ක් විතර වෙනවා. 500ක් විතර වෙනවනේ හෑන්ඩ් වොෂ් එකක්. ඉතින් හෑන්ඩ් වොෂ් එකක් හදා ගන්නවට වඩා මෙන්න මෙහෙම ඊට පස්සේ අපිට මේ වගේ බෝතලයකට දෙක දාගන්න පුළුවන්. හැම වෙළඳ නාමයකම වගේ ඔය සබන් කියලා ඕගොල්ලන්ට ඔය ෆෑන් වොෂ් අනම්මනම් ඔය වොෂ් වර්ග ඔක්කොම ටික ඔයාලට ඔය සින්තටික් ඒවා තමයි දෙන්නේ. ඉතින් සින්තටික් සබන් වර්ග තමයි ඔයාලා ඔය ගන්නේ. ස්වභාවිකව හදන සබන් වර්ග අපේ ලංකාවේ මාකට් එකේ නම් හොයා ගන්නවත් බැරි තරම්. ඉතින් ඒක නිසා දැන් ඕර්ගනික් සබන් වර්ග තියෙනවා. ඒවා ගොඩක් ගණන්. මේක නම් බොඩි වොෂ් එකක් විදිහට හෑන්ඩ් වොෂ් එකක් විදිහට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේක ලැවෙන්ඩර් ඔයිල් දාන්න පුළුවන්. අපි ඊළඟ තව වීඩියෝ එකකින් බලමු ඉස්සරහට මේ සබන් නිෂ්පාදනයේට එහෙම සුවඳ විලවුන් නිෂ්පාදනයේට ස්වභාවික සුවඳ විලවුන් එකක් හදමු අපි.
ඒත් එක්කම ලැවෙන්ඩර් ඔයිල් නිස්සාරණය කරන්න, ඒ කියන්නේ මලකින් කොහොමද මල් වලින් ওই සුවඳ තියෙන මල් වලින් ඔයිල් එක නිස්සාරණය කරගන්නේ කොහොමද, ඒක නිවසේදීම කරගන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝස් වලින් බලමු. බලන්න හොඳට පෙනෙනවා. චුට්ටයි දැම්මෙමි. හොඳට පෙනෙනවා. හොඳට අත හොද ගන්න වලට පුළුවන්. කිසිම කරදරයක් නැහැ. කිසිම අතට කිසිම ස්කින් එකට කිසිම අර ඉරිටේටිං ගතියක් ඒ වගේ කිසි දෙයක් එන්නේ නැහැ. හරි. එක් වර්ග දාලා හොඳ සබන් එකක් ගෙදරදීම හදාගන්න. කිසිම තෙල් ගතියක් නැහැ. ඔයාලට හදලා බලන්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. එහෙම නෙවෙයි නම් කියන මේ කිසිම තෙල් ගතියක් නැහැ. හොඳට සත හේ දෙනවා. හොඳට අත පිරිසුදු වෙනවා. ඉතින් ඕගොල්ලොත් ගෙදරදී හදලා බලන්න.